तमिने वामे रजय वो बे कमत इतुवे वा सगमिन मेही वेवा। ස්වාමින්ගේ ආඥාවේ ඊළඟ කොටස අපිට මතක් කරනවා දහවෙනි පදයේ මතෙව් 6 දහවෙනි පදයේ කියනවා ඔබගේ රාජ්‍යේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේහිද කරනු ලැබේවා මගේ සහෝදරය සහෝදරිය අපි මේ කොටසේ මේ ආඥාව අපේ හදවතින් උන්වහන්සේට ඔසවනකොට අපි කාරණා දෙකක් ගැන අවධානය යොමු කරන්න යනවා අපි කාරණා දෙකක් ගැන උන්වහන්සේට යාඥා කරනවා අපි කාරණා දෙකක් ඉටුවෙන පිණිස උන්වහන්සේගෙන් ඉල්ලනවා ඉදිරියේදී සිදුවෙන්න යන දෙයක් උදෙසා අපි යාඥා කරනවා පළවෙනි කාරණේ තමයි ඔබගේ රාජ්‍යේවා උන්වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනයට ආරාධනා කරනවා උන්වහන්සේගේ සේවයේදී ආරම්භයේදී යොහාන් බෞතිස්තගේ සේවයේ ආරම්භයේදී උන්වහන්සේ පටන් ගත්තේ මෙන්න මේ කාරණාවත් එක්ක ස්වර්ග රාජ්‍ය ළඟයි පසුතැවිලි වෙන්න අද දවසේ अपे पशुतविल अपे स्वामी महंसरी अपे जीविते यटहत्पहत्व उन्महंसकर आराधना अपे पशुतविलुंग सह पशुतविलट सुदुसु फल उपदवी अपिकर्ण मे याज्ञाव उन्महंसेट मिहिरे उन्महंसे याज्ञा वसनो अपे पशुतविल नेतु ओबगे राज्य एवा किल किट उन्महंस के राज्य कोहमद मे पोलवटे मिनीसु पशुतविल उन्महंस बधागत नेता इधिंग उन्महंस के රාජ්‍ය උදෙසා අපි ඒකට ආරාධනා කරනකොට අපේ පසුතැවිල්ල ජීවිතයට වැදගත්. අපේ ජීවිතේ පසුතැවිල්ල උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට මතක් කරනවා උන්වහන්සේගේ පාලනයට ආරාධනා කරනවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේද ඉටු වේවා. මගේ සහෝදරය සහෝදරී ස්වර්ගයේ දෙවිපියාණන් වහන්සේගේ කැමැත්ත මුළුමනින්ම සිද්ධ වෙනවා. කිසිම අයෝටාවක වෙනසක් නැතුව උන්වහන්සේගේ කැමැත්ත පොළවේ සම්පූර්ණයෙන්ම ඉෂ්ට වෙනවා. හැබැයි උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ ඉඩහැරපු කැමැත්ත දැන් පොළවේ සිද්ධ වෙනවා. අපි ඒක දන්නවා. හැබැයි උන්වහන්සේගේ මුළු කැමැත්ත පොළවේ සිද්ධ වෙන්න යනවා ඉදිරියේදී. ඒ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනයත් එක්ක. ඉතින් උන්වහන්සේගේ රාජ්‍ය පැමිණීම උදෙසා අපේ පසුතැවිල්ල සහ උන්වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේ ද ඉටු වෙන පිණිස අපි මොකද්ද කරන්න ඕනේ? එහෙනම් අපි උන්වහන්සේට ඉඩ දෙන්න ඕනේ ස්වාමිනේ අපේ ජීවිතේ ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න අපි ඉඩ දෙනවා කියන එක. අපේ ඒ අදහස අපේ ඒ කල්පනාව අපේ හදවතේ තියාගෙන මේ යාඥාව කරන්න ඕනේ. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේ ද ඉටු වේවා කියනකොට මේ පොළව කියනකොට මනුස්ස සංහතිය මේ පොළවේ සිද්ධ වෙන පාලනයන් පොළවේ සිද්ධ වෙන විවිධ ඒ කාරණාවල් තුල උන්වහන්සේගේ කැමැත්ත ඉටු වෙන පිණිස අපි ආරාධනා කරනවා පාලණයට ආරාධනා කරනවා මගේ සහෝදරය සහෝදරිය එහෙනම් අපි උන්වහන්සේට ආරාධනය කරන්නේ ස්වාමිනේ ඔබ වහන්සේට මම ඉඩ දෙනවා මගේ ජීවිතේ ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න ඒක තමයි මේ යාඥාව අපි දවස්පතා අපේ ජීවිතයෙන් ඒක කරන්න ඕනේ අපේ හදවතින් අපි ඒක කරන්න ඕනේ ඒක ඔළුවෙන් කරන යාඥාවක් වෙන්න බෑ මේක සුපුරුදු පරිදි කරන යාඥාවක් වෙන්න බෑ මේක හදවතින්ම ස්වාමින් වහන්සේට ඔසවන යාඥාවක් වේවා කියන එකයි මගේ අද යාඥාව ඔබට ජේසු පීටයි සුබ දවසක්